නේනි සබ්බාප සීල දනම් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් යනාදිමත් සංසාරක ඉඳන් මං ආපු ගමන තුල මාගේ සිත කය වචන යන තිදොරින් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට බින්දු මාත්‍රයකින් හෝ වරදක් හිංගියක් හිංසාවක් අපවාදයක් උපවාදයක් උපහාසයක් අපහාසයක් හෝ පමණකින් වෙලා තියෙනවා නම් ඒ සීල දනම් වහන්සේලාම මාහට දහස්වර කෝටි ලක්ෂවර කමා කර සිටින සේක්වා කියලා පළමුව කමාව භජනය කරගන්න ඒ වගේම සීල දනම එකම අදිෂ්ඨානයක් විතර ගන්න පින්වතුනි අලුත් අවුරුද්දක ආරම්භයක් අලුත් අවුරුද්දක ආරම්භයක් කියලා කියන්නේ පින්වතුනි ඔබට අලුත් කෙනෙක් බවට පත් වෙන්න ලැබිච්ච වටිනා අවස්ථාවක් ඔබ ජීවත් වෙලා හිටපු කාලය පුරාවට අලුත් අවුරුදු ඇවිල්ලා ගියා නැද්ද මේ කාගේවත් පළවෙනි සිංහල අලුත් අවුරුද්ද එහෙම නෙමෙයිනේ නේ එහෙමනම් මම යහන ප්‍රශ්නෙට ඔබට උත්තර දෙන්නත් බෑනේ ඒ කියන දේ තේරෙන්නේ නැහැ පළවෙනි සිංහල අලුත් අවුරුද්ද නම් එහෙනම් පින්විතනේ මේ වෙනකොට අලුත් අවුරුදු බර ගණනාවක් ඇවිල්ලා ඔබව පහු කරගෙන ගියා ඒකත් උදා වුණා නැහැ වුණා ගිය දවස් ටිකේ පින්විතනේ අපිට ආරාමේ බණ භාවනාවක් කරගන්න ටිකක් අපහසු කාලයක්. මොකද ලෝක සත්‍යයට අවුරුද්දක් උදා වුණා කියලා කියන්නේ පින්වතුනි, ඉහි මලක් පිපුණා වගේ. එක දවසක පින්වතුනි මුළු ජීවිතයම වෙනස් වෙනවා. ලෝක සත්‍යයට. නමුත් පින්වතුනි ඔබට නිවන් දකින්නවා කියන අදිෂ්ඨානයෙන් නම් ඔබ කටයුතු කරන්නේ ඔබට ස්පෙෂල් ඔකේෂන් එකක් ඕනේ නැහැ. නිවන් දකින්න. විශේෂ අවස්ථාවක් ඕනේ නැහැ පින්වතුනි ඔබ නිවන් මඟට එළඹෙන්න. දැන් මේ මොහොතේ බැරි දෙයක කරන්න. අලුත් අවුරුද්ද එනකන් ඉන්න ඕනේ නැහැ ඒකට. හැබැයි ලෝක සත්‍යයට නම් පින්වතුනි අලුත් අවුරුද්දක් එනකන් බලන් ඉන්න. තමන්ගේ ජීවිතේ වෙනස් පැත්තකට යොමු කරන්න. මොකද එතකන් කික් එකක් එන්නේ නැහැ. පොඩි ගැම්මක් ඕනේ පොඩි පුෂ් එකක් ඕනේ පොඩි තල්ලුවක් ඕනේ නිවන් දකින්න ගැටලුවක් නැහැ අපිත් ඔය පාරේ තමයි ආවේ අපිත් අයිලේ තමයි ඉස්සර හිටියේ හිමීට අඩිය තිය තියා යනවා ඉස්සරහට බොහොම පරිස්සම් වෙනවා පින්විතින් අඩිය වරද්දගන්නේ නැතුව යන්න ඉතින් ගිය දවස් ටිකේ පින්විතින් අපිට වටෙන් පිටෙන් ඇහෙනව රතිඤ්ඤා දානව මියුසිකල් ෂෝ මිනිස්සු සින්දු කියනවා මුළු පැත්ත පලාතම දෙවනත් වෙන්න සමහර දවස්වල රැරි නිදා ගන්න හම්බෙන්නේ නැහැ මම මේ දොසක් එහෙම කියනවා නෙමෙයි මට ඒ වෙලාවට මතක් වෙන්නේ තින් උතුනේ අලුත් අවුරුද්දක් උදා වුණා කියන කාරණා මිනිස්සුන්ට සිහිපත් වෙද්දී මහා ආශ්වාදයක් ඒ මිනිසුන්ට දැනිලා. පුදුමාකාර ආශ්වාදයක් දැනිලා. හැබැයි කෝ අද ඒ සද්දේ? දැන් ඉවරයි. වැය වෙලා ගියා. දැන් ආයෙත් බලන් ඉන්නවා පින්විතනේ තවත් අලුත් අවුරුද්දක් උදා වෙනකම්. ආයෙත් පාටි කඩ ගියාට පස්සේ ගියා කියලා දුකටපත් වෙනවා. ආවෝ ගියෝ කියන දෙක මැද තමයි පින්විතනේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. නමුත් ඇත්තටම මේගොල්ලෝ මේ අලුත් අවුරුද්දක උදාව වැයවීම දැක ගන්නට හැකි වුණාට මොකෝ පින්විතනේ ඇත්තටම අපි දැක ගන්න ඕන උදා වීම වැයීම බොහෝ දෙනෙක් දැකලා නැහැ තාම. මොකද බොහෝ දෙනෙක් පින්විතනේ තාම මේ දුක කියන දේ පනවන්නේ බාහිර ලෝකෙට. තමන්ගේ කැමැත්තට බාහිර ලෝකෙ නැති තාක්කල් ලෝක සත්‍යය මහා අනන්ත අප්‍රමාණ දුක් පීඩාවකට පත් වෙලා ඉන්න බව තමයි මිනිස්සු විශ්වාස කරන්නේ.
ඔන්න ඔය විශ්වාසය මත තමයි පින්දින මිනිස්සු ජීවත් වෙගෙන තම තමන්ගේ මේ ජීවිතය ගත කරගෙන යන්නේ. හැබැයි ඔබ එහෙම නොවිය යුතුයි. මොකද ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක්. ඔබ ඇත්තටම නිවන් දකින්න ඕන පිරිසක්ද කියලා පින්තුනි මේ අලුත් අවුරුද්දේ ඔබ ඔබෙන් අහගන්න. අහලා බලන්න. මොකද මගේ ජීවිතේ පර්පස් එක? මගේ ජීවිතේ අරමුණ මොකක්ද? ඔබට දුන්නොත් කරදාසි කැලලක පින්තුනි ලියලා දෙන්න කියලා ඔබට මේ අලුත් අවුරුද්ද තුල සාක්ෂාත් කරගන්න ඕන දේවල් වල ලිස්ට් එකක්. ඔබ ඔකේ අංක 1ට දාන්නේ මොකද්ද කියන කාරණාව අවංකවම ඔබ හෘදයේ සාක්ෂියට තට්ටු කරලා අහලා බලන්න. අවංකවම. තව කාටවත් කියන්න හැම නෙමෙයි. තමන්ටම අවංකවම. ඔබ නිවනට දීලා තියෙන ප්ලේස් එක නිවනට දීලා තියෙන තැන මොකද්ද කියලා පින්තුන ඔබ ඔබෙන් අහගෙන බලන්න. අන්න එතකොට පින්තුන ඔබට තීරණය කරගන්න පුළුවන් ඔබ මොනතරම් දුරට මේ නිවන කියන එකටම කැපවෙච්ච පිරිසක්ද කියලා. තව අලුත් අවුරුදු කීයද ඔබ ජීවිතේ දැක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ? අත උස්සන්න බලන ඊළඟ අලුත් අවුරුද්දේදී ඔබ අපි මෙහෙම හම්බෙනවාමයි කියන අදිෂ්ඨානය එහෙමත් නැත්නම් ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා දන්න කෙනෙක් එහෙම ඉන්නවද? ඊළඟ අලුත් අවුරුද්දේත් අපි එනවා මේ වගේ මිහිස තෙල් ගාගන් බණ ටිකක් අහලා යන්. දන්නවද? ඔබට කියන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඔබට බය නැද්ද? එක අවුරුද්දක් පින්තින යන්තම් ඔබ කඩුල්ල පැනගත්තා. යන්තම් කඩුල්ල පැනගත්තා. ඊළඟ අවුරුද්දෙදි පින්තින ඔබ අප මෙහෙම ඉඳීද කියලා දන්නේත් නැහැ. එහෙම දන්නේ නැති අපි පාටි දාලා ජවුසන් නටනවා. මේව ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද අලුත් අවුරුද්ද ආවා, පාටි දැම්මා. යහළු යහළුව මුණ ගැහුණා. නෑදෑ හිතමිතුරු මුණ ගැහෙන්න ගියා. බොහොම සීල දෙනා හොඳට සතුටු වෙලා කතා බස් කරා. ආදි වචනේ ඔක්කොම හොඳයි පින්තුනේ. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ අපේ ජීවිතයේ යථාර්ථය මොකද්ද කියලා. අපේ ඉරණම මොකද්ද කියලා අපි කොහෙලාවකත් අමතක කරන්න හොඳ නෑ. මොකද ඕව අමතක කරන්න පින්තුනේ ඕනෑතරම් බලවේග තියෙනවා බාහිර ලෝකේ. මේ ලෝකේ කොච්චර ලස්සනයිද කියලා පින්තුන අපිට අලුත් අවුරුදු කාලේ දැක බලා ගන්න හම්බුනා ඇති. හැම තැනම රබන් හඳ, කෝල් ගීත, මිනිස් අලුතෙන් සින්දු හද හද කියනවා මේ අලුත් අවුරුද්දේ අසිරිය ගැන නේද? ඒව අහන්න ඇතිනේ ඔබ. ඔය ඔක්කොම හොඳයි. හැබැයි එකක්වත් පින්තුන ඔබ ශ්‍රේෂ්ඨයෙක් බවට පත් කරන්නේ නැහැ. ඔය එකකින්වත් පින්තුන ඔබ මේ සසර කතරෙන් එතර කරන්නේ නම් නැහැ. ඒකට යතුරු තියෙන පින්තුන ඔබ ගාවමයි. ඒ නිසා ඔන්න ඔය කියන පරමාර්ථය කවදාකවත් කවුරුවත් අමතක කරන්න එපා. ඔබ මේ ආරාමයට ඇවිල්ලා බණ දහම් කර කියාගෙන යන පිරිසක් නම් මොකද පින්තුනේ අපි සීරියස්. නිවන ගැන අපි නම් සීරියස්. මම ඒකෙන් කියන්නේ පින්තුනේ මේ කටයුතු කරන්න එපා කියලා එහෙම නෙමෙයි. නැත්නම් අද මේ එකක්වත් ඔබට දැක බලා ගන්න හම්බෙන්නේ නැහැ. පින්තුනේ ගිය දවස් ටිකේම අපේ ස්වාමීන් වහන්සලා සහ අපේ අනගාරික දරුවෝ ටික බොහෝම මහන්සියලා මේ කටුතු කාරණා සියල්ල සූදානම් කරේ. අපේ ලොකු හාමුදුරන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ පොරි ස්වාමීන් වහන්සේලා සියලු දෙනා එකතු වෙලා, ඒ වගේම අනගාරික මහතුරු එක්කෙනෙක් නෑර සියලු දෙනාම එකතු වෙලා පින්තුනේ උදේ 2 3 4 විතර වෙනකන් මේ දේවල් සංවිධානය කරලා පින්තුනේ ඔබ වෙනුවෙන් පිරිත් සජ්ජායනා කරලා බුදුගුණ ජීවන් කරලා මේ දේවල් ලකල හැස්ති කළා. මේ සද්ධර්ම මණ්ඩපාදී දේවල් සූදානම් කළා. මොකද පින්තුනි ඔබ සියලු දෙනාට අපෙන් වෙන්න ඕන යුතුයකම් වගකීම් කියලා කොටසක් තියෙනවා. අන්න ඒ දේවල් ඔබට ඉෂ්ට සිද්ධ කරලා දෙන්න. මෙතෙන්ට එන ඔක්කොම අපේ අම්මලා තාත්තලා. ඒ ගැන නිරන්තරයෙන් ගුරු ස්වාමීන් වහන්සේත් අපේ ස්වාමීන් වහන්සලාත් සීපත් කරනවා ඔබට. අපේ බඩගින්න නිවන්නේ ඔබ. අපේ ඇඟට සිවුර පෙරෙව්වේ ඔබ. මේ හිසර උඩින් වහලා ගහලා දුන්නේ ඔබ. එන ඔබ හැමෝම පින්තුනේ අපේම අම්මලා තාත්තලා විදිහට තමයි අපි දකින්නේ. අම්මලාට තාත්තලාට අපෙන් වෙන්න ඕන යුතුයකම් වගකීම් කොටසක් තියෙනවා. ඒ නිසා පින්තුනේ මම ඔබට පළවෙනිම මතක් කරන කාරණාව අලුත් අවුරුද්දේදී
බලන්න ඔබ අලුත් අවුරුද්ද ගත කරන්නේ මෙහෙමයි මේ අවුරුද්ද ඉවර වෙද්දී ඔබ අචීව් කරන්න ඕන ගෝල්ස් එහෙම දැන් මේ වෙනකොට හදාගෙනද තියෙන්නේ කියලා මොකක් මොනවාද ඔබේ අලුත් අවුරුද්ද ඉලක්ක මේ අවුරුද්ද ගත වෙලා ලබන අප්‍රේල් මාසේ එනකොට ආපවසරයක් මේ රබන් හඬ ඇහෙනකොට ආපවසරයක් අවුරුදු සිරිත සැමරෙනකොට පින්වතුනි ඔබ ඒ වෙනකොට සාක්ෂාත් කරගෙන තියෙන ඉලක්ක මොනවාද කියලා ඔබ දැන් වෙනකොට හිතලා තියෙන්න ඕනේ තාම හිතලා නැත්නම් වහාම ඒ ටික හිතන්න ඕනේ හිතලා ලියා ගන්න කොලයක් අරගෙන ඊට පස්සේ ඒවා ක්‍රියාවට නගන්න නැත්නම් ඒවා සිහිනයක් විතරයි පළවෙනිදම සිහිපත් කරලා බලන්න පින්තුන ඔබේ අතින් යුතුයකම් කියන දේවල් හරියාකාරව සිද්ධ වෙනවද කියලා අපි තව ටොහිකින් නිවන ගැන කතා කරමු නමුත් ඉස්සෙල්ලාම හොඳ කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඕනේ වැදගත් කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඕනේ අංක එක පින්තුනි බලන්න ඔබේ අතින් වෙන්න ඕනේ යුතුයකම් වගකීම් කියන දේවල් වෙනවද කියලා ස්වාමි පුරුෂයෙක් හැටියට ඔබේ බිරිඳට ඔබෙන් වෙන්න ඕනේ යුතුයකම් ටික වෙනවද හොඳට මතක තියාගන්න පින්තුනි නිරන්තරයෙන් භාවනා වැඩසටහන් වලට එන අය මම මතක් කරන කාරණාව ඔය දෙන්න පෝරුට නැග්ගේ අපි දෙන්න එකට නිවන් දකිමු කියලා කියාගෙන එහෙම නෙමෙයි නේද නෑ ඒක පස්සේ බාපු නිගමනයක් පස්සේ ගත තීරණයක් එහෙනම් එදා පෝරුවෙන් බැස්සේ පින්තුනි යන් අපි ලෝකෙ අල්ලමු කියලා මේ කන්දත් අපේ තමයි ඒ කන්දත් අපේ තමයි කියාගෙන තමයි එදා ගියේ හැම කන්දම අපේ තමයි කියලා අපි දෙන්නම රජ වෙමු ඔන්න ඔය අදිෂ්ඨානයේ හිතේ තියාගෙන ඔන්න ඔය පොරොන්දුව දෙන්නට දීලා තමයි පින්දු නොබේදා පෝරුවෙන් බැස්සේ. පස්සේ ඔබට බණ අහුණා. නිවන් දකින දහමක් අහුණා. දැන් ඔබ ක්‍රමක්‍රමයෙන් නිවන් දකින දහම වඩාගෙන යන පිරිසක්. බොහොම හොඳයි. ඒක තමයි විය යුත්තේ. නමුත් ඒ යන ගමන තුල පින්දුනි ඔබේ අතින් විය යුතු යුතුකම් වගකීම් කියන දේවල් හරියාකාර විශ්ෂ්ඨ සිද්ධ වෙනවද කියන එක ඔබ නිරන්තරයෙන්ම සිහියෙන් සිටිය යුතු දෙයක්. මොකද ශාසනය කියලා කියන්නේ යුතුකම් වගකීම් ඉටු නොකර ඉන්න කැමති අයට එන්න තියෙන තැනක් එහෙම නෙමෙයි. ඉතින් හිතලා බලන්න පින්දුනි අපි මේ අද දවසේ කරපු දේවල්. අපේ ස්වාමීන් වහන්සේලා අනගාරික මහතුන් තමන්ගේ දෙමව්පිය වෙනුවෙන්. ඉතින් ඒ අය අපි දාලා නෑ ආවේ දැන් මෙතනට. මේ සිවුරට ආවේ. නමුත් අපෙන් වෙන්න ඕන යුතුකම් තියෙනවා. අපෙන් වෙන්න ඕන වගකීම් තියෙනවා. ඔබ අපි ගැන නිරන්තරයෙන් හොයලා බලන නිසා පින්දුනි අපිට යුතුකමක් වගකීමක් තියෙනවා නිරන්තරයෙන් ඔබ ගැන හොයලා බලන්න. ඒ නිසායි මේ දේවල් ලෑස්ති කරේ. ඔබට යහපතක් කරන්න. අපෙන් ඔබට වෙන්න ඕන යුතුකම් වගකීම් හොයලා බලලා ඉෂ්ට සිද්ධ කරලා දෙන්න. ඒ නිසා ඔබත් මොකද අපි එකක් කියලා එකක් කරන පිරිසක් එහෙම නෙමෙයි. සීහ හෙලෝ කියලා කියන්නේ පින්වතුනි කියන දේ කරන කරන දේ කියන. යථාවාදී තථාකාරී. තථාවාදී යථාකාරී වෙච්ච පිරිසක්. ඒ නිසා ඔබ සීල දෙනාම් පින්වතුනි බලන්න පළවෙනිටම තමන් ගැතින් වෙන්න ඕන යුතුකම් වගකීම් ටික වෙනවද කියලා. ස්වාමි පුරුෂයාගෙන් බිරිඳට වගේම බිරිඳගෙන් ස්වාමි පුරුෂයාට දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් ටික වෙනවද දරුවගෙන් ඔබේ අම්මට තාත්තට වෙන්න ඕන යුතුකම් ටික වෙනවද හොයලා බලන්න ඔබ හිතලා බලන්න පින්තුනි මේ දේවල් ඔක්කොම හිතන්න ඕන දේවල් හොඳට කල් වේලා අරගෙන හොඳට හිතලා බලන්න ගිය අවුරුද්දේ මගෙන් වෙන්න ඕන තිබ්බ යුතුකම් මොනවද මගෙන් අතින් සිදු නොවුණු ආයෙත් අවුරුද්දක් එන්න තියන්න එපා පින්තුනි ඔබට ආපහු සැරයක් කියන අනේ මගෙන් අතින් මේ අවුරුද්දේ ඒකේ යුතුකම් මුනේ නැහැනේ කියලා ඔබේ ආච්චි අම්මා බලන්න ගියාද අලුත් අවුරුද්දේ ආතාව බලන්න ගියාද ඔබ ඉස්සර ඉගන්නපු ගුරුවරුන් මුණ ගැහෙන්න ගියාද ඒ ගුරුවරු තාම ජීවතුන් අතර ඉන්නවද ඔබට ආයෙනු ආයෙනු කියලා දුන්න සිංහල ගුරුතුමිය මුණ ගැහෙන්න ගියාද අඩුතරමේ කෝල් එකක් හරි දීලා කතා කරාද මේවා යුතුකම් මේ සියල්ල වගකීම් පින්තුනේ ඒව අමතක නොකර කරන්න ඕනේ මම ගිහි ජීවිතේ ඉන්නකොට හැම අවුරුද්දකම සැරයක් පින්තුනේ ඉස්කෝලේ හැරලා දාලා ගියාට පස්සේ මට දුරකථන අංක මම පුළුවන් තරම් එකතු කරගත්ත මගේ ගුරුවරුන්ගේ ඒ හැමෝටම මම කෝල් කරලා විශ් කරා වෙන මොනවටත් නෙමෙයි පින්තුනේ ගුරුවරුන්ට මතක් කරලා දෙන්න අද ඔබතුමා ඔබතුමිය නිසා තමයි මම මේ ආකාරයෙන් මේ සමාජයේ යහපත් මිනිස්සෙක් වෙලා ජීවත් වෙන්නේ කියලා පින්තුනි ඒ ගුරුවරුන්ට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එච්චරයි ඒගොල්ලන්ට ඕනේ. ඒ වචන ටික අහගන්න ලැබුණා කියලා කියන්නේ පින්තුනි ඒ ගුරුවරුන්ගේ හිසේ මලක් පිපුණා වගේ. අන්නේ දේ ඔබ ඔබේ ගුරුවරුන්ට දුන්නද කියලා මතක් කරලා බලන්න. නැත්තම් තාමත් ප්‍රමාද වැඩි නැහැ. අදම ගිහිල්ලා කරා.
මතක් කරලා බලන්න පින්තුනි අලුත් අවුරුද්ද ඔබ කියලා දුන්නද කියලා ඔබේ දරුවන්ට අම්මට තාත්තට වඳින හැටි සමහර ලාවට පින්තුනි මේ ආරාමයේ ඉන්න සමහර දරුවෝ අපි දකිනවා තාම පසඟ පිහිටලා වඳින්න දන්නේ නැහැ ආරාමයකට එන දරුවෝ එහෙමනම් පින්තුනි ලෝකයේ ලෝකේ ජීවත් වෙන දරුවෝ කොහොමදද ඒව උගන්වන්න ඔබේ දරුවන්ට වන්දනාව තුල තියෙන වැදගත්කම මොකද්ද කියලා උගන්වන්න ඒ වන්දනා කරන වෙලාවේ ලැබෙන ආශිර්වාදය ගැන එයා සිහිපත් කරලා දෙන්න පින්තුනි මොකද ඔය පොඩි පොඩි තැන් වලින් තමයි අපි පටන් ගන්න ඕනේ ලොකු අතුල්ලන්න නෙමෙයි ඕනේ පොඩි පොඩි තැන් වලින් පටන් ගන්න ඕනේ පොඩි පොඩි අඩිය තියලා පටන් ගත්ත නම් පින්තුනි ඔබට ලොකු ගමනක් යන්න පුළුවන් හීන්සැරේ හදිසි වෙන්න ඕනේ හීන්සැරේ යන්න ඔබ හරි පාර නම් යන්නේ හරි දිශාවට නම් යන්නේ පින්තුනි පොඩි පොඩි අඩි තියලා යන්න මම පැවිදි වෙන්න තීරණය කරේ අවුරුදු 5ක් බණ ඇහුවට පස්සේ අවුරුදු 5ක් එහෙනම් අද බණ අහලා හෙට පැවිදි වෙන්න ඕනේ කියලා තීරණයක් ගත්ත එකක් එහෙම නෙමෙයි හීන්සැරේ ගියේ ගමනයි අතහැරෙන්න ඕන දේවල් අතහැරෙන්න ඉඩ ඇරියා අතහරින්න ගියේ එහෙම නැහැ අතහැරියා නම් පින්වතුනි මේක බොහොම తాවකාලිකයි මොකද ඊට පස්සේ අනිත් දවසේ හිතෙනවා අයියෝ තිබ්බනම් හොඳයි එතකොට මහා පෙළීමක් පෙලීම දුරු කරගෙන යන ගමනේ පින්වතුනි පිළිපිලි ගිහිල්ලා හරියන්නේ නැහැ. එහෙනම් ඒ යන පාරේ මොකක් හරි අවුලක් තියෙනවා. ඒ යන ක්‍රමේ මොකක් හරි වැරද්දක් තියෙනවා. ඒ නිසා බලන්න අංක එක තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් වගේකින් තමන් කරාද කියලා. නැත්තම් තාමත් ප්‍රමාද නැහැ. අලුත් අවුරුද්දේ පින්වතුනි අලුත් කෙනෙක් බවට පත් වෙන්න. අලුත් විදියට හිතන්න පුරුදු වෙන්න. ඔබ ඔබෙන් අහලා බලන්න පින්වතුනි ඔබට ආඩම්බරයිද කියලා. ගිය අවුරුද්ද ඔබ පටන් ගත්ත කෙනා සහ අද ඉන්න කෙනා ගේ යම්කිසි වෙනසක් තියෙනවා නම් ඒ වෙනස ගැන ඔබට දැනෙන හැඟීම මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබට ගිය අවුරුද්දේ අවුරුද්ද ආරම්භයේදී හිටපු කෙනා මතක් කරලා බලලා දැන් සිහිපත් කරලා බලන දැන් ඉන්න කෙනා ඔය දෙන්න අතර වෙනස ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ වෙනස යහපත් වෙනසක්ද නැත්නම් අයහපත් වෙනසක්ද යහපත ප්‍රියම වෙච්ච වෙනසක් නම් පින්දුන ඔබට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙන්න ඕනේ එදා හිටපු කෙනාට වඩා අද හිටපු අද ඉන්න කෙනා පින්දුනේ තවත් දුෂ්චරිතයට යොමු වෙච්ච කෙනෙක් නම් එහෙනම් ඔබට ආඩම්බර වෙන්න කාරණාවක් නැහැ එතන ඔබ ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් තියෙන මොකද ඔබ තව තවත් වසල ගති පුරුදු කළා මිසක් වසල ගති අතහැරපු කෙනෙක් වෙන්න බෑ එහෙනම් එහෙනම් පින්වතුනි ඔබ ගිය අවුරුද්දේ පටන් ගත්ත ගමන වැරදි. ඒකයි ඔබ මේ අවුරුද්දේ අවුරුදු උදා වෙනකොට එදා බලාපොරොත්තු වෙච්ච කෙනා නෙමෙයි අද ඉන්නේ. ඔබ ගියපු ඩිරෙක්ෂන් එක වැරදි. එහෙනම් මේ අවුරුද්දේත් ওই ඩිරෙක්ෂන් එකම ගියොත් ආපෞසරයක් ලබන අවුරුද්ද ඉවර වෙද්දීත් නැත්නම් මේ අවුරුද්ද ඉවර වෙද්දීත් ඔබ නවතින තැන ගැන ඔබට ආඩම්බර වෙන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබ වෙනස් වෙන්න වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙන. ඒකට වෙනස් විදිහකට හිතන්න ඕනේ. පරණ විදිහට හිතලා පරණ විදිහට හිතුවොත් අලුත් තැනකට යන්න හම්බෙන්නේ නැහැ. පරණ විදිහට හිතුවොත් ඔබට පරණ තැනටම තමයි යන්න හම්බෙන්නේ. අලුත් විදිහකට හිතන්න ඕනේ අලුත් තැනකට යන්න. අංක දෙක. මේ ඔබට මතක් කරලා දෙන්න පින්තුනි මේ කාරණාව හොඳට බලන්න ඔබේ අලුත් අවුරුද්දේ ගෝල්ස් වල ලියලා තියනවද කියලා. අලුත් අවුරුද්ද ඔබට කරගන්න ඕන දේවල් අංක දෙක පින්තුනි ගිය අවුරුද්දේ ඔබත් එක්ක කෝන්තර තියාගත් අය හිතමනාපකම් ඇති කරගත් අයට ඔබ සමාව දුන්නද එයා මුණ ගැහෙන්න ගියාද සෝරි කියලා හරි කිව්වද බොහොම හොඳයි ඒ ගැන ඔබ කොන්ද පන තියෙන කෙනෙක් දැන් ඔබට චෙක් කරගන්න පුළුවන් ඔබට කොන්ද තියෙනවද කියලා පරණ තරහ මරහ ඔබ අලුත් අවුරුද්දෙන් අතහැරලා දාලා ආවද නේද ආවේ අලුත් අවුරුද්දේ වැදගෙන ආවේ එහෙම නැහනේ එහෙනම් හොඳයි එහෙනම් අලුත් අවුරුද්ද පින්දුනි අලුත් පිටුවකින් නම් පටන් ගන්නේ උත්සාහ කරන්න මේ අවුරුද්දේ අලුත් කෝන්තර ඇති නොකරගෙන ඉන්න පරණ අවුරුද්ද තිබ්බේවා දැන් අතහැරලා නම් ආවේ දැන් අලුත් අවුරුද්ද ඔබට අලුත් අවස්ථාවක් ලැබිලා තියෙන උත්සාහ කරන්න පින්දුනි මේ අලුත් අවුරුද්දේ ආපෞසරයක් හිතමනාපකම් ඇති නොකරගන්න. ඒකට මතකද ඔබට ගුරුහාමුදුරන් වහන්සේ මන්ත්‍රයක් දුන්නා. මතකද? මොකද්ද?
සමාවෙන්න. බාන කොච්චර බලගත් මන්ත්‍රයක්ද කියලා. ඔබ try කරලා බලුවද මේ මන්ත්‍රය? පුදුම බලගත් ඉතින් උතුම්. එකපාරයි කියන්න ඕනේ. දෙසරයක් කියන්න ඕනෙත් නෑ. අවංකවම පිංගුතුනි කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලලා ඔබට කියන්න පුළුවන් නම් අනේ මගේ අතින් වැරද්දක් වුණා. මර සමාවෙන්න. ආයෙ දෙපාරක් කියන්න ඕනේ නෑ පිංගුතුනි. එයාහන් ඉන්න මනුස්සයාගේ හිත උණු වෙනවා. ඇත්තට මේ කෙනා අතින් වැරද්දක් වෙච්ච බව මෙයා පිළි අරගත්තා නේද? ආපෞසරයක් මෙයා ගැන මට හිතේ තරහක් තියන් ඉන්න බෑ. මිනිස් මනුස්සයෙක් පිංගුතුනි හිතේ තරහක් තියන් ඉන්න බෑ එහෙම. දවසක් මම දැක්ක ඉස්සර ගිහි ජීවිතේදී එක වීඩියෝ එකක්. මේ පොඩි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ පොඩි පරීක්ෂණයක් කරලා තියෙන්නේ. මනුස්සයෙක් පාරේ ඇවිදගෙන යනවා. තව මනුස්සයෙක් ඇවිල්ලා මෙයාගේ ඇඟේ හැප්පෙනවා. නැත්නම් මෙයා ගිහලා හැප්පෙනවා. ඊට පස්සේ පින්වතුනි මොකද කරන්නේ? අර මනුස්සයර තරහ ගිහිල්ලා දැන් මෙයාට බයින්න පටන් ගන්නවා. මේ මනුස්සයත් මොකද කරන්නේ? දැන් මේ කැමරා එක දයා දැන් අර මනුස්සයා දන්නේ නැහැ කැමරා එක දැන් අල්ලගෙන ඉන්නේ කියලා. පැත්තක ඉඳන් මේක වීඩියෝ කරනවා. මේ මනුස්සයත් මොකද කරන්නේ? පිටර අර මනුස්සයා හැප්පෙච්ච එකට මෙයාත් අරහරගෙන ඇවිත් මට බයින්නේ. මං හිතලා නෙමෙයි නෝක කරේ. පාර යනකොට ඔය වගේ දේවල් වෙන්නේ නැද්ද කියලා මේ මනුස්සයත් පිටින් දැන් එකට එක කියන්න පටන් ගත්තා. ඔබ හිතන්නේ ප්‍රශ්නේ එතනින් ඉවරුණාද නැත්නම් ප්‍රශ්නේ දුරදිග ගියාද? අනිවාර්යෙන් දුරදිග යනවා. අනිවාර්යෙන් පින්වතුනි. අනිවාර්යෙන් ඒක ආයේ ඉරහඳ වගේ විශ්වාසයි. ඊර්වස ටික වෙලාවක් ගියාට පස්සේ අරයා හොඳටම දැන් යකා වගේ තරහ ගිල්ල ඉන්න වෙලාවේ නෑ නෑ පොඩ්ඩක් ඉන්න මේ අපි එක්ස්පෙරිමන්ට් එකක් කරේ. අන්න අතනින් කැමරා එක රෙකෝඩ් වෙන ඔයා ගණන් ගන්න එපා අපි විහිළුවක් කරේ කියලා. එතනින් මග හැරලා ගියා. ආපහු සැරයක් මෙයා දැන් ආයෙ පාර ඇවිදන් ගිල්ල බින්න තව මනුස්සයෙක් ඇවිල්ලා ඇඟේ මෙයාම තමයි ගිල්ල ඇඟේ හැප්පෙන්නේ. ඊට පස්සේ අර මනුස්සයාත් ආයෙ ඇඟේ එල්ලෙන්න පටන් ගත්තාම මෙයා කියනවා නේ මට සමාව වෙන මහත්මයෝ මං හිතලා නෙමෙයි කරේ. මගේ අතින් වෙච්ච ලොකු වැරද්දක් ඔබතුමාට අපහසුතාවයක් වුණා නම් මට සමාව වෙන. ආ ඩෝන්ට් වරි ටේක් ඉට් ඊසි. නෝ ප්‍රොබ්ලම්. ටේක් ඉට් ඊසි. යන බලන්න පිංගුද මේක වචනයක තියෙන බලගතුකම්. මට සමාව වෙන. කියා කියනවාද මට සමා වෙන්න කියලා කියන්නේ? ලංකාවේ මුදලින්? එහෙනම් ඩොලර් වලින් කියන්න බලන්න. මට සමා වෙන්න. වාන කොච්චර සරල වචනයක්ද කියලා පින්වතුනි. නමුත් කොච්චර බලගතු මන්ත්‍රයක්ද. ඔබ බලන්න පින්වතුනි මේ අලුත් අවුරුද්ද තුල. ඔබ පුළුවන් නම් ගණන් කරන්න ඔබ කීපාරක් මට සමා වෙන්න කියන වචන කියනවාද කියලා. පුළුවන් නම් හිත ඇතුලෙන් ගණන් කරන්න. රෑට නිදා ගන්න කලින් ඔබේ පොතක නෝට් කරන්න. අද තුන් පාරක් කිව්වා. ඔබම බලන්න පින්වතුනි ඔය මන්ත්‍රය ඔබ ජප කරන්න ජප කරන්න ජප කරන්න අවුරුද්ද අන්තිම වෙද්දී ඔබට එකම තරහකාරයෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට මතක් කරන්නවත් බැරි වෙයි. ලබන අවුරුද්දේ ගුරුහාමුදුරන් වහන්සේ ඔබට කිව්වොත් එහෙම අලුත් අවුරුද්ද එන කාලේ දැන් ඔබ පරණ අවුරුද්දේ කෝන්තර ඇති කරගත්තා නම් තරහ මරහ ඇති කරගත්තා නම් ඒ අයට මතක් කරලා සමා වෙන්න කියනවා කියලා උන්වහන්සේ කියද්දී ඔබ බලයි ඒ මට තරහකාරයෝ කවුරුත් නැහැ. මම සමා වෙන්න කියලා කියන්න කවුරුත් නැහැ නේ දැන් ඇයි? වැරද්ද වෙච්ච වෙලාවේ මොකද කරේ? සමා වෙන්න කිව්වා. එහෙනම් මම ඔබට දෙන අභිෝගයක්. මේ අවුරුද්ද ඉවර වෙද්දී ඔබ ඉතුරු කරන්න එපා පින්වතුනි කාටවත් කෝල් එකක් දීලා ගිහිල්ලා මුණ ගැහිලා බුලත් අතක් දීලා සමා වෙන්න කියලා කියන්න ඉතුරු කරන්න එපා. ඔබේ උනා වේවා ඔබේ නොඋනා වේවා වැරද්ද සමා වෙන්න කියන්න. සමහර ඔබේ නෙමෙයි වැරද්ද. අනික් කෙනාගේ වැරද්ද. නමුත් එයා හිතන් ඉන්නේ කාගේ වැරද්ද කියලාද? ඔබේ වැරද්ද කියලා. එහෙනම් මෙතන කවුද හරි කවුද වැරදි කියන එක නෙමෙයි පින්වතුනි වැදගත්. මොකද හරි වැරද්ද කියන එක සාපේක්ෂයි නේද? මේ ලෝකේ හරි වැරදි කියලා එකක් නැහැ නේ පින්වතුනි. ඒක මිනිස්සු හදාගත් එකක්. හරි මොකද්ද වැරද්ද කියන එක මොකද්ද කියන මිනිස්සු හදාගත් එකක්. පින්පව් කියලා එකක් නම් මේ ලෝකේ තියෙනවා. ඒක මිනිස්සු හදාගත් එකක් එහෙම නෙමෙයි. ඒක ලෝක ධර්මතාවයක්. හැබැයි හරිය මොකද්ද වැරද්ද මොකද්ද කියන එක මිනිස්සු හදාගත් එකක්. සරල උදාහරණයක් කිව්වොත් සමහර රටවල් තියෙනවා කාන්තාව පාරේ ඇවිදගෙන යනකොට මුළු ඇඟම වහගෙන යන්න ඕන.
ඒ රටට හරි ඒක. තර ඒ රටේ මිනිස්සු දකින්නේ කාන්තාව පාර ඇවිදගෙන යද්දි නැත්තම් ඉරීට පහළට බැහැලා ගමනක් යද්දි ඇඟ නිරාවරණය වෙලා තියෙනවා නම් අත්පය කකුල් හෝ වේවා ඒක වැරදි කියලා. සමහරට ඒවට දනුවනුත් දෙනවා. ඔබ අහලා තිනේ මේ වගේ නෑ මං කියන්න ඕනේ නෑ. නමුත් තවත් රටකට ගියොත් පින්වතුනි ඉහි ඉඳන් පාදාන්තයේ දක්වා කවුරු හරි කෙනෙක් ඇඳුමකින් මුළු ශරීරයම වහගෙන තියෙනවා නම් ඒ මිනිසුන්ට ඒක හරි ඔඩ්. ඒක වැරදි ඒගොල්ලන්ට. ඇයි එහෙම ඉන්නේ? එහෙම ඉන්න සුදුසු නෑනේ. එහෙනම් බලන්න හරිද වැරදිද කියන එක සාපේක්ෂද නැද්ද? හරිද වැරදිද කියන එක පිළිබඳව සාපේක්ෂයි. එක එක කෙනාට අනුව වෙනස් වෙනවා ඒක. නමුත් පින පව කියන එක සාපේක්ෂ නෑ. ඔබ ප්‍රාණඝාතයක් කරොත් පින්වතුනි ඒක හරි කියලා හිතාගත්තත් වැරදි කියලා හිතාගත්තත් ඒක අදාළ නෑ පින්වතුනි. ඒකට අදාළ කරන විපාකය ඔබට එනවම තමයි. ඒ වගේම ඔබ දානයක් දුන්නොත් ඔබ ඒක හරි කියලා හිතාගත්තත් වැරදි කියලා හිතාගත්තත් පින්වතුනි ඒක ඔබට අදාළ නෑ. ඒකට අදාළ කරන විපාකය ඔබට එනවම තමයි. මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳගෙන ඔබ ඇතන ඔබ වැරදි කියලා නැත්නම් ඔබ පින පිනක් නෙමෙයි කියලා හිතාගෙන හෝ වේවා පව පවක් නෙමෙයි කියලා හිතාගෙන හෝ වේවා කියලා හිතාගෙන ඒ දේ කරොත් පිනේ බලය අඩුයි පවේ බලය වැඩි. ඇයි? මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නේ. ඒකන ඔබ දානයක් දෙනවා දාන දිල වැඩක් නැහැ. හැබැයි දානේ දෙනවා දීලා වැඩක් නැහැ. ඔය කන්න බැරි මනුස්සය මොන හරි ටිකක් දෙන්න. හැබැයි දානේ දින දෙන එකේ තියෙන වැදගත්කම ඔබට තේරෙන්නේ. ඒ පිනේ පින අඩුයි. ඇයි මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳගෙන ඔබ පින ඒ පින කරන්නේ? ඔබ පවක් කරනවා පින්තුනේ ඒක කරාට පව නැහැ කියලා හිතාගෙන. හැබැයි පව වෙනවා. ඒකේ බලය වැඩි. එහෙනම් මේවා ගැන හරියාකාරව නොදන්නා කම පින්තුනේ පුණ්‍ය විපාකය සහ පාප විපාකය අඩු වැඩි කරන්න පුළුවන් දේවල්. නමුත් පින පිනමයි පව පවමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. චේතනාව තිබ්බනම් ඒ කාන්තේම කර්මය සිද්ධ වුණා. එහෙනම් අලුත් අවුරුද්දේ අංක දෙක පින්තුනේ හොඳට මතක තියාගන්න. පුළුවන් තරම් මේ සමා වෙන්න කියන මන්ත්‍රය ජප කරන්න. අපි බුදුගුණ ජප කරනවා වගේ බින්දුන ඔබ සමා වෙන්න කියන එක ජප කරන්න. පොඩි වැරද්දක් වුණත් කමක් නැහැ. යන ගමන් කාගරේ ඇඟේ හැප්පුණා. කවුරු හරි ලීලී ඉන්න පෑනක් පැත්තකින් දාලා තිබ්බ වෙලාවක ඔබ ඒක අරගෙන ගියා මොකක් හරි ඔබේ ඔබට ඔබේ අවශ්‍යතාවයකට. ඒක නෑවිලා බලද්දි යාගේ පෑන නෑ පොත නෑ මොකක් හරි නෑ. සමා වෙන්න කියන්නේ. ඔබට කීයක්වත් යන්නේ නෑනේ පින්දුනේ සමා වෙන්න කියන්නේ. ඒක පුරුදු වෙන්න. අංක දෙක. එතකොට පින්දුන ඔබට පුළුවන් වේවි අලුත් අවුරුද්දට තරහ මරහ කම් ඇති නොකරගෙන මේ අවුරුද්ද ගත කරන්න. ඒවා ඉතුරු කරගන්න එපා. මොකද ඉතුරු කරගත්තට පස්සේ පින්දුනේ වෙන්නේ සරව ගහන තුවාලයක් වගේ පැසව 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 තිබිලා අන්තිමට නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවකින් තමයි කපන්න වෙන්නේ. එතනට පත් වෙනකම් බලන් ඉන්න එපා කවුරු. අංක 3. සීල දෙනා මදිෂ්ඨාන කරන්න පින්තුනි. ඔබ යථාවාදී තථාකාරී කෙනෙක් බවට පත් වෙනවා කියලා කියන දේ කරන. ඒ වගේම කරන දේ කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා කියලා. කියන දේ කරනවා කියන එකක් ඔබ කරන දේ කියන්න පුළුවන් කියන්නේ තව එකක්. ඔබ යමක් යමෙක්ට කියනවා නම් මම මෙන්න මේ අහවල් දේ කරන්න යන්න කියලා. ඒ දේ කරන්න. කිව්වනම් යමක් කරන්න. ඒ වගේම ඔබ කරන දේ ලෝකයාට කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. මොකද ඔබ කරන දේවල් ලෝකයාට කියන්න බැරි දේවල් නම් පින්විතුනි ඊට පස්සේ ඔබට යන්න වෙන්නේ ඔළුව බිමට නමාගෙන. කකුල් දෙකෙන් යන කාලෙත් බිමට නමාගෙන ඔළුව ඔබ යාවි. ඊට පස්සේ ඔබට යන්න වෙන්නේ කකුල් හතරෙන්. ඒත් ඔළුව බිමට නමාගෙන. මොකද ඒක ඊට පස්සේ පුරුදු කරගත්ත ස්වභාවය. තිරස්සතට යන ස්වභාවය තමයි පින්විතුනේ ඊට පස්සේ ඔබේ ගතිය වෙන්නේ. මිනිස්සෙක් වෙලා කකුල් දෙකෙන් යන කාලේ තිරස්සතට යන වැඩ නම් කරේ. ඒ කිව්වේ මූණ දෙන්න බෑ ඒ වැඩ කරාට පස්සේ. සුරා සූදු දුරාචාර වංචා හොරමැරකම් කරාට පස්සේ පින්විතුනේ ඔබට සමාජයේ මූණ දෙන්න බෑ. ඔළුව බිම නමාගෙන යන්න සිද්ධ වෙන්නේ. ඔන්නෝකප පුරුදු කරාට පස්සේ මැරිලා ඉපදෙන්නේ ආයෙත් ඒ ගතියම පින්වතුනි ඔබට ඔබ ආරූඪ කරගෙනම තමයි.
ඒනිසා පින්විතින ඔබ කෙනෙක්ට ආචාර කරද්දී අත් දෙක එකතු කළා ආචාර කරන සිරිතක් තියෙනවා නේද අපේ සීහ හෙලෙයොන්ගේ ඔය ආචාර කරන එක තුල පින්විතින ඔබ කියන කාරණාවක් තියෙනව නේද මොකද්ද මම දස අකුසලෙන් වෙන් වෙච්ච කෙනෙක් දැන් ඔබ යමක් කියනවා නේද ඔය දැන් ඔබ ওই කියන දේ කරනවද අනේකයි වැදගත් පින්විතින හොඳට මතක තියාගන්න ඔබ අද්දක එකතු කළා ආචාර කරනවා කියලා කියන්නේ ඔබ ලෝකෙට කියනවා මම දස අකුසලෙන් වෙන් වෙච්ච කෙනෙක් මගෙන් ඔබට ඔබ මට මගේ නිසා බය වෙන්න හේතුවක් නැහැ බය වෙන්න එපා මං මාව ඇසුරු කරන්න ඇයි මම ප්‍රාණඝාත කරන කෙනෙක් නෙමෙයි මම හොරමැර වංචා දූෂණ කරන කෙනෙක් නෙමෙයි අපචාර වලට ලක් අපචාර කරන කෙනෙක් නෙමෙයි සූරා සූදු වංචා කරන කෙනෙක් නෙමෙයි මම බොරු කියන කෙනෙක් නෙමෙයි මම කේලම් කියන කෙනෙක් නෙමෙයි මම හිස් වචන පරුෂ වචන කියන කෙනෙක් නෙමෙයි මම ඔබේ තියෙන දේ ඔබ ගාව තියෙන දේ දැකලා ඒකට ලෝභ හිතක් ඇති කරගෙන හූල්ල හූල්ල උඹට නොවි මට වුණා නම් කියලා හිතන කෙනෙක් එහෙම නෙමෙයි මම මම උඹව කපනෝ කොටනෝ විනාශ කරනෝ වගේ මහා පාපකාරී අදහස් දරාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි මම මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙච්ච කෙනෙක් මම ඔන්න ඔය පිංගුදුන ඔබ ආචාර කරනවා නම් ඔය ඔබේ ලෝකයට කියන්නේ මම දස අකුසලෙන් වෙන් වෙච්ච කෙනෙක් කියලා ඔබ ඔය කියන දේ කරනවාද දැන් ඔබෙන් අහලා බලන්න මම ඔබට අභියෝග කරනවා පින්දින පුළුවන් නම් පොතක් කරන් ලියන්න. ඔබේ ගතින් වෙන දස කුසල් පොතක් කරන් ලියන්න. එතකොට ඔබට දැනගන්න පුළුවන් අද ඉන්න කෙනා කවුද කියලා. ඊළඟ අවුරුද්දේ දාපෝ හැල්ල බලන්න. ඒ ලියාගත් දේවල් තාමත් මගෙන් අතින් වෙනවද? අන්නේ දාට පුළුවන් පින්දින ඔබට ඇත්තටම අවුරුදු සමරන්න. එදා හිටපු කෙනාට වඩා කොච්චර වෙනස් කෙනෙක්ද අද ඉන්නේ කියලා. කියන දේ කරන කෙනෙක් බවට පත් වෙන්න ඔබ කරන දේ කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඔබ කරන දේ කියන්න බැරි නම් ඒ කියන්නේ පිටින් ඔබ ලැජ්ජාවට කියන්න නැති කෙනෙක් නැත්නම් බයට කියන්න නැති කෙනෙක් නැත්නම් සමාජයෙන් වෙන ගැරහීම නිසා ඔබ කියන්න නැති කෙනෙක් මොකක් හෝ වේ ඔබ හොඳ ආකාරයෙන්ම දන්නෝ සමාජය විසින් අනුමත කරන දේවල් නෙමෙයි මම කරන්නේ සමාජයේ මිනිස් ලෝකයා සත්වයා නිග්‍රහ කරන දේවල් එහෙම කෙනෙක් බවට පත් වෙන්න එපා අලුත් අවුරුද්ද වෙනස් වෙන්න පින් නැතනේ ඔබට නිවන් දකින්න නේද ඕන හොඳටම විශ්වාසයි එහෙනම් මෙතනින් පටන් ගන්න ඕන බුද්ධානුශාසනාව කියලා බුදු පියාණන් වහන්සේ පටන් ගත්තේ කොහෙන්ද හේතම් බුද්ධානුශාසන මොකද පටන් ගත්ත තැන සබ්බ පාපස්සා කරන අන්න එතනින් පටන් ගත්තේ සියලුම පාප කර්මන අකර්මන්නේ කරන්නේ සියලු පාප කර්මයන් අම්මා තාත්තා නිසා වත්ින් උතුණි දස අකුසලේ නම් කරන්න එපා අම්මා තාත්තා කියන නිසාවත් දස අකුසලේ නම් කරන්න එපා ඊට වඩා හොඳයි ඔබ අත් දෙක කපා ගන්න ඔබට හොරකමක් කරන්නම හිතෙනවා නම් පින්විතින ඊට වඩා හොඳයි අත් දෙක කපා ගන්න ඔබට බොරුවක් කියන්නම හිතෙනවා නම් පින්විතින ඊට වඩා හොඳයි දිව කපා ගන්න ඇයි මොකද ඔබ ඕක කරත් ඕකට එන විපාකේ ඊට වඩා බොහෝම දරුණු නිසා අනේකයි මේවා ලියා ගන්න දැන් නෙමෙයි ගෙදර ගිහිල්ලා නැත්නම් අමතක වෙනවා ඒකයි ලියාගෙන පින්දින පුළුවන් නම් සතියකට සැරයක් පොඩ්ඩක් ඇරලා බලන්න මේ පොත මම මොකද අලුත් අවුරුද්දේ මම මටම වෙච්ච පොරොන්දු නැත්නම් මොකද දන්නවද වෙන්නේ ඔබ ලියාගත්තේ නැත්නම් ඔබට ඔක මතක හිටින්න සතියයි දෙකයි ඊර්වසම මතක වෙනවා ඇයි කොච්චර දේවල් තියෙනවද පින්දින ඔබට ජීවිතේ කරන් ජීවිතේ කියන ප්‍රශ්න පත්‍රය ඔබ ගාවට එනකොට ඔබ නිවන් දකින මේ ලෝකෙට ආපු කෙනෙක් බව ඔබට අමතක වෙනවා. ලෝකය කැමති නැහැ පින්විතින ඔබ නිවන් දකිනවට. ඔබ කැමති වුණාට. මොකද මේ ලෝකය කියන එක පවතින්නේ පින්විතිනි, පෙලීමයි පෙලීමෙන් නිදහස් වීම කියන කරුණු දෙක වෙන තාක් කල් විතරයි. මේ ලෝකය කැරකෙන්නේ ඒකයි. පෙළෙන නිසායි, පෙලීමෙන් නිදහස් වෙන්න නිසායි. හොඳට කල්පනා කරලා බලන්න පින්විතිනි මේ ලෝකයේ හැම මිනිස්සයම කරන හැම රස්සාවක්ම ඔය දෙකෙන් එකකට වැටෙනවා. එක්ක මේ ලෝක සත්‍යව පෙළනවා නැත්නම් ලෝක සත්‍යව පෙළීමෙන් නිදහස් කරනවා දැන් ඔබ කරන රැකියාව සීපත් කරලා බලන්න එහෙම එකක් නෙමෙයිද කියලා එක්ක ඔබ ලෝක සත්‍යව පෙළවනවා නැත්නම් ඔබ ලෝක සත්‍යව පෙළීමෙන් නිදහස් කරනවා අනිවාර්යෙන් ওই දෙකෙන් එකක්
නැද්ද? එහෙම නෙමෙයි නම් කියන්න බලන්න. නෑ නෑ මං එහෙම එකක් නෙමෙයි කරන්නේ. ඔබයි මාය අතර වෙනස තියෙනවා නේද එතන පින්වතුනි. මගේ රස්සාව තමයි ලෝක සත්‍යව පිළීම දුරු කරන එක. මිසක් පිළීමෙන් නිදහස් කරන එක නෙමෙයි. පිළීම දුරු කරන එක. මොකද පිළීමයි පිළීමෙන් නිදහස් වීමයි කියන එක දෙකම පින්වතුනි ලෝකෙට අයිති දේවල්. පිළීම දුරු කරන එක කියන එක ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. ඒක ලෝකෙන් එතර තියෙන දෙයක්. පෙලීම දුරු කරන්න නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? ගින්නක් නිවන්න මොකද කරන්න ඕනේ? හේතු හොයන්න ඕනේ. හේතු හොයලා හේතු දුරු කරන්න ඕනේ. එතකොට ඵලය නිකම්ම දුරු වෙනවා. එහෙනම් පෙලීම දුරු කරන්න නම් මොකද කරන්න ඕනේ? පෙලීමට හේතු හොයන්න ඕනේ. පෙලීමට හේතු වෙලා පෙලීම හේතු දුරු කරාට පස්සේ පෙලීම නිකම්ම දුරු වෙනවා. දෙයක නෙමෙයි අපේ රස්සාව. මේ ආසනේ වාරුණාට පස්සේ ඔබට කතා කරන්නේ මොකක් ගැනද? පිළීමට හේතුවයි. ඒක දුරු කරන ක්‍රමයයි. ඒක දුරු කරන ඔබ දිරිගන්වන එකයි, උනන්දු කරන එකයි. ඕක නෙමෙයි අපි කරන්නේ මෙතන වාඩි වෙලා. නමුත් ඊතන ඔබ ડોක්ටර් කෙනෙක් නะ. ඔබ ගාවට එන පේෂන්ට්ස්ලා. මර කියන්නේ કોઈ ડોක්ටර්ද පේෂන්ට්ස්ලාට කතා කරලා කියන්නේ මිනිස්සෙව. ඔබ පෙළෙනවා. පිළීමට හේතුව තණ්හාව. ඕන ඕක දුරු කරගන්න. මිනිස් ඕක අහන්න නෙමෙයි පින්දුන ඔබට සල්ලි කිවල එන්නේ. මිනිසුන් ඕව අහන්න ඔබ මේ දොස්තර මහතු ඔබේ බණ ඔබ තියාගනේ. මගේ කැස්සර බෙහෙත් ටිකක් දියා. ඇයි ඒක ඔබ ගාවට ආවේ පින්දුනි පෙලීම දුරු කරගන්න නෙමෙයි. පෙලීමෙන් නිදහස් වෙන්න. එහෙනම් පින්දුන ඔබ එක්ක මේ ලෝක සත්‍යව පෙළවනවා නැත්නම් පෙලීමෙන් නිදහස් කරවනවා. මේ ලෝකේ හැමෝම එහෙමයි. ඒ නිසා ඔන්න ඔය දෙක පවතින තාක්කල් විතරයි පින්වතුනි ඔබට මේ ලෝකයේ පැවැත්මක් තියෙන්නේ. ඔබ තාම ලෝකයේ ජීවත් වෙන පිරිසක් විදිහට පින්වතුනි ඔබට සිද්ධ වෙනවා මේ දෙකෙන් එකක් සිලෙක්ට් කරගන්න. එක්ක පෙළන්න ඕනේ නැත්නම් පෙළීමෙන් නිදහස් කරවන්න ඕනේ. ඔබ ටීචර් කෙනෙක් නම් ටීචර්ස්ලා මොකද කරන්නේ? ගුරුවරු දෙකම කරනවා. ඇයි? පුතේ ලෝකේ හරි සාරයි හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් මොකද මේ කරන්නේ? පෙළවනවා. ඊට පස්සේ මෙන්න මේක ඉගෙන ගන්නකො. දැන් මොකද කරන්නේ? පෙලිමින් නිදහස් කරනවා. මෙහෙම් පෙලවනවා හරියම් පෙලිමින් නිදහස් කරනවා. ඒකයි මේකයි දෙකම කරන තාක්කල් එයාට ඒ දෙක කරගෙන යන්න පුළුවන් දෙකම. හරි දෙකම කරන්න ඕනේ. පෙලිමින් නිදහස් කරේවා. එහෙනම් ඕක නෙමෙයිද වෙන්නේ? අලුත් අවුරුද්දේ මොනවද ආපු අලුත්ම වාහන මොඩල්ස්? අලුත් වාහනයක් එහෙම ගන්න බලාපොරොත්තුවක් ඇතින කාගේ හරි නේද? අලුත් අවුරුද්ද නැද්ද? සේල් දාලා තිබෙන නැද්ද අලුත් අවුරුද්ද? ඉස්සලා දානවා ඇඩ් එක. ඉතින් ඔබ ඔබ යන්නේ නැතිනේ අවුරුදු ෂොපින්? අවුරුදු සවාරි කියන්නේ නේද? අවුරුදු සේල්? මිල අඩු කරා. වට්ටම් කියයි, ඩිස්කවුන්ට් දැම්ම කියයි. ඔය ඔක්කොගෙම කරන්න බෑ ඉස්සෙල්ලා ඔබෝ පෙළවනවා. ඔබේ හිතේ පිළිම ඇති කරාට පස්සේ ඊට පස්සේ කියන එන්න කඩේට. අපි ඔබෝ පිළිමෙන් නිදහස් කරන්නත් බඩු තියෙනවා. දැන් ඔබෝ පිළිමෙන් නිදහස් කරලා කඩෙන් යවන්න. දැන් ඔබ සල්ලි වියදම් කරේ මොකටද? ඔබම පෙළිලා ඔබම පිළිමෙන් නිදහස් වෙන්න. මතකද බින්දු නිරන්තරයෙන් ගුරු හඳුනන කියන මේ ෆෑන් එක උදාහරණයක් අරගෙන මේ ෆෑන් එකෙන් කරන්නේ පෙළන එකයි පිළිමෙන් නිදහස් කරන එකයි කියලා. අහලා දිනන උන්වහන්සේ කියපු උදාහරණනේ. ඕක අහපුලයි මගේ හිතට ආපු කාරණා මම කියන්නද? මේ ෆෑන් එකේ මිල රුපියල් 10000යි නං. අපි උදාහරණයට ගමු. ඒකෙන් 5000ක් ඔබ ගෙවලා තියෙන මොහොතද? පෙලෙන්න. අනෙක් 5000 තමයි පෙලීමෙන් නිදහස් වෙන්නේ. හරිනම් ඔබ කඩේට ගිහිල්ලා කියනනේ මේ මිනිස්සු. ඕක කැරගෙන එකද? ඔව්. එහෙනම් කීයද ගන්න? 10000යි. එන්න 5000. ඉතුරු කැලම තියාගන්න. අයි මොකටද පෙලෙන්න සල්ලි කියන්නේ? ඇයි පෙළෙන සල්ලි කියවන්නේ? ඇයි පෙළෙන මේ සල්ලි කියවලා තියෙන්නේ? මින් පෙළෙන සල්ලි කියවන්න ඕනේ නැහැ පින්දෙන. කවරේ මනස් මනුස්සයෙක් ගාවට ගිහලා නිකන් බයින්. පෙළයි. ඔබෝ පෙළවයි. හොඳ කණේ පාරක් දෙයි. සල්ලි දෙන්න ගෙන්න ඕනේ නැහැ සත පහක්වත්. නමුත් අපි පුරුදු වෙලා තියෙන ක්‍රමේ තමයි පින්වතුනේ. පෙලිලා පෙලිමෙන් නිදහස් වෙනවා.
ඊට වඩා වෙනස් ක්‍රමයක් දැන් ඔබ අලුත් අවුරුද්දේ හොයා ගන්න ඕනේ. ඊට වඩා වෙනස් ක්‍රමයකට ඔබ අඩිය තියන්න ඕනේ. පින්දින ඔබ කල්පනා කරලා බලන්න ඔබ ප්‍රායෝගිකව මේ ධර්ම ජීවිතයට ගත්ත පිරිසක්ද කියලා. එහෙම නැත්නම් අලුත් අවුරුද්ද ගන්න බලාපොරොත්තු වෙන ඉන්න පිරිසක්ද කියලා. මොකද නැත්තම් අපි කොච්චර මෙහෙම ඇවිල්ලා ඔබ බණහයි, අපි බණ කියයි, ඔබ භාවනා පන්ති වලට එයි, ඒ වැඩසටහන් කරයි. හැබැයි බින්දින ඔබ ජීවිතේ ප්‍රායෝගිකව මෙහෙන් ගන්න දේවල් ඇප්ලයි කරන්නේ නැත්තම් ඔබේ කාලෙත් අපරාධය, අපේ කාලෙත් අපරාධය. ජීවිතේ ප්‍රායෝගිකව මේ ඇප්ලයි කරන්න ඕනේ. නැත්තම් මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අංග 4. උත්සාහ කරන්න පින්දින තවත් කෙනෙක්ටත් මේ අවුරුදු තුල ඔබ ගත දහම දෙන්න. ඔබේ සහෝදරෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. කාට හෝ වේවා. තව එක්කෙනෙක්ට ඒ හොඳටම ඇති. තව එක්කෙනෙක්ට පින්විතර මේ දහම දෙන්න උත්සාහ කරන්න. එක්කෙනෙක්ට දහම ගන්න නම් පින්විතර ඔබට 10 දිනකට දෙන්න වෙයි. 10 දිනකට දුන්නොත් එක්කෙනෙක් ගනී. ඔබට මැතිනේ අද්දකින්. ඔබ කී දිනකට කියලා තියෙන දෙන්න සෙන්සුරාද වනාහන්න කියලා. ඔබ කීපුවකින් කී දෙන් කී දෙනා දෙන්නේ. ඔබ හොඳටම දන්න ඕනේ ඔය කාරණාව. ගුරුහාමුදුරුවෝ කට කැඩෙනකම් කියන මේ තරුණ කොල්ලන්ට ඇවිල්ලා පැවිදි වෙල්ලා කියලා. කො කීයෙන් කී දෙනා තාම ආවේ. මේක තමයි ස්වභාවය. කමක් නැහැ. අපි කියමු. පුළුවන් තරම් කියමු. මොකද ඒ කලන වැට නිසා තමයි පින්දුනි අපි ගොඩ ගියේ. ඔබ ගොඩ ගියේ. ඒ නිසා ඔබට දැන් යුතුයකමක් තියෙනවා පින්වදිනේ පුළුවන් තරම් ඒ අයටත් ඒ දහම් දාය දෙ දෙන්න. පුළුවන් තරම් දෙන්න. 10 දෙනෙක්ට කිව්වොත් එක්කෙනෙක් ඒවි. ඒ නිසා ඔබ උත්සාහ කරන්න මේ අලුත් අවුරුද්දේ තව එක්කෙනෙක්ව දේශනාවට අරගෙන එන්න. ආරාමයට අරගෙන එන්න. ඒ මොකටද අපේ පිරිස වැඩි කරගන්නද? මෙතන පිරිස වැඩි වෙන අපිට කරදරයි. දැන් ඉස්සරහට අපි එක්කෙනා එක්කෙනා ගන්න ඇපොයින්ට්මන්ට්ස් දාලා ඔබට දහම් න්‍යාය අවබෝධ වෙලා තියෙනවද කියලා අපි ඔබත් එක්ක කතා කරනවා. ඒකට අපි වැඩසටහනක් දැන් මේ දවස්වල හදාගෙන යන්නේ. ඉතින් ඒකට පිරිස වැඩි වෙනවා කියලා කියන්න පින්න අපිට තවත් අපි නිවන් දකින්න බණ භාවනා කරන්න තියෙන කාලය ඔබ වෙනුවෙන් කැප කරනවා. නමුත් ආරේ කලන වැටේ පින්න යුතුයකමක් කියලා දෙයක් තියෙනවා. අපිට ලැබිච්ච දේ අපි තව දෙනෙක්ට දෙන්න ඕන. අන්න ඒ යුතුයකම ඔබත් කරන්න. තව එක්කෙනෙක් ආරාමයට එක්කන් යන්න. ඒකට ඔබ සම්ම්‍යප්ප්‍රයෝගයව දන්න. එකපාරට කිව්වොත් යන්න මචං බණ ටිකක් අහන්න. යන්න මල්ලි බණ ටිකක් අහන්න. අයියා යන්න. අද පස්ස බලමු. සම්ම්‍යප්ප්‍රයෝගයව දන්න පින්තුනේ. ඔබ සම්ම්‍යප්ප්‍රයෝගයව දන්න ඔබට ඕන දේවල් කරගන්න ඕන වෙනවා. නැද්ද? මං කියන්න ඕනේ නැහැ නේද? ඔබට ඕන දේ කරගන්න ඕන නම් ඕන තරම් ඔබ සම්ම්‍යප්ප්‍රයෝගය යොදන්න. අර ඇත්තත් නෙමේ බොරුත් නෙමේ කතා කියන්නේ. ඔබට අවශ්‍ය දේ කරගන්න. ඉතින් ඒ සම්ම්‍යප්ප්‍රයෝගය යොදන්නක පින්වතුනි ඔබ තව කෙනෙක්ට ධම්මකට යොමු කරවන්න. පාඩුවක් වේවිද? පින්වතුනි ඒක නා ඔබට දෙන ආශිර්වාදය ඔබට හිතා ගන්නවත් බැරි වේ. දවසක යම් කිසි කෙනෙක් පින්විතින මේ දහම අවබෝධ කරගත්තා නම් ඒ කෙනාගේ කෙලෙහි ගුණයට යා මතක් කරලා බලනවා කවුද මාව මෙතෙන්ට එක්කන් ආවේ කියලා. අන්නේ වෙලාවේ පින්විතින ඒ කෙනාගේ හිතෙන් නැගෙන ආශිර්වාදය මෙතකයි කියලා නිමා කරන්න බෑ. ඒ ආශිර්වාදයේ පුදුමාකාර ශක්තියක් තියෙන ආශිර්වාදයක් පින්විතින ඔබ නිවන් මගේ ඉතාමත් වේගෙන් ඉස්සරහට අරන් යන්නේ ආශිර්වාදයේ ඔබට උදව් කරාවි. නමුත් ඒක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඔබ ඒ කෙනා මෙහාට එක්කන් එන්නේ. එයාට යහපතක් කරන්න. මොකද හොඳට මතක කරග බලන්න ඔබ මෙතනට ආවේ තව කෙනෙක්ගේ කියමනක් නිසා නේද? තව කෙනෙක් ඔබ මෙහාට එක්කන් ආව නේද? සමහර ඔබට වෙන වැඩ තිබ්බ කරන්න. වෙන යුතුකම් වගේම ආදි වශයෙන් ගොඩාක් දේවල් තිබ්බා. නමුත් කවුරු හරි කෙනෙක් ඔබට කියලා යම් එක දවසක් යම්කෝ ගිහිල්ලා පොඩ්ඩක් අහලා බලන්න මෙන්න මේ CD එක අහන්නකෝ. කොහොම හරි කියලා විඳින ඔබ මෙහාට එක්කන් ආවන්. එදායින් පස්සේ ඔබට මේක රහ වැටුනේ. එදායින් පස්සේ ඔබ හිතාගත්තේ දෙයි හාමුදුරනේ මෙච්චර කල් මම මොනවද අහුවේ කියලා.
දෙයි හාමුදුරනේ මෙච්චරකම මම මොනවද කර කර හිටියේ කියලා නිවන් දකින්නෝ කියලා හිතාගෙන නිවනක් නැහැ කියලා හිතාගෙන දැන් ඔබට ඒ කෙනා ගැන කොහොමද හිතෙන්නේ අද ඔබ ඒ කෙනාවත් මුණ ගැහෙන්න ගියාද අවුරුදු ගාසේ ඔබේ තුටු පඳුරු පිදුවද බුලත් ඇටක් දීලා ආචාර කරාද ඔබ නිසා තමයි මම අද නිවන් දකින්න දහමක් අහන්නේ කියලා අමතක කරන්න එපා කලන වැටට පිංතුනි ගෞරව කරන්න මතකයිනේ සාරිපුත්‍රයන් වහන්සේ හැමදාම සතපෙන්නට කලින් අස්සජී මහරහතන් වහන්සේට වන්දනා කරනවා මේ මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයේ දරන තථාගතයන් වහන්සේ විතරක් දෙවෙනි වෙච්ච සාරිපුත්‍රයන් වහන්සේ පිංතුනි තමන්ට මේ නිවන් මඟ ඇදලා දිනුන කෙනාට වන්දනා කරනවා පිංතුනි ඔබත් සීහ හෙලේක් නා ඒ සී හේලෙඋන්ගේ චාරයට ගරු කරන්න. ඒ දේවල් ඉගෙන ගන්න. අංක පහ. ඔබේ දරුවට යහමඟ පෙන්වන්න. මන් දේවල් පහයි කියන්නේ. අංක පහ. ඔබේ දරුවව පින්තුනි යහමඟට ගන්න අවුරුදු මේක බවට පත් කරගන්න. ඔබේ දරුවට excuses දෙන්න තියන්න එපා පින්තුනි. අපිට බෑ අපිට 2BC අපිට අරක වැඩ කාටුන් බලන්න ඕනේ යාළුව හම්බෙන්න ඕනේ පිංගුතනේ ඔය ඔක්කොම excuse ඔය excuse වලට බිඩ තියන්න එපා ඔබ විතරයි පිංගුතන ඔබේ දරුව ගැන බලන් ඉන්නේ වෙන කවුරුත් ඔබේ දරුව ගැන බලන්නේ නැහැ අනෙක් හැම කෙනාටම පිංගුතන ඔබේ දරුව කියලා කියන්නේ තමන්ගේ පෙළීමෙන් නිදහස් වෙන්න තව කෙනෙක් විතරයි දෙකේනා මොන දෙයට පෙළුණොද කි පෙළුණොද කියන එක අපි දන්නේ නැහැ ඔබ දරුවගෙනොත් පෙළීමෙන් නිදහස් වෙන බලන් ඉන්න මිනිස්සු තමයි මේ ලෝකේ ඉන්නේ නැද්ද පෙළීමෙන් නිදහස් වෙන නම් ඕනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා එන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ එහෙනම් ඔබේ දරුවගේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ බලාගෙන ඉන්නවා බින්දින පිරිසක් ලෝක සත්‍යයට ඕනේ එච්චරයි හැබැයි දෙමෝපිය හැටියට බින්දින ඔබට යුතුයකමක් තියෙන ඔබේ දරුවට යහමඟ පෙන්වන්න මේ අවුරුද්දේ ඔබේ දරුවට ඔබ දෙමාපියෙක් හැටියට වෙන්න ඕන යුතුයකම කරන්න මම නිරන්තරයෙන් මේ දෙමාපියන්ට මතක් කරලා දෙන කාරණාව තමයි මම ඔබට නිරන්තරයෙන් කියන්නේ මම අපේ අම්මට කියපු කතාව කියලා අම්මේ අම්මා මාව හැදුවේ කාට ආදරේටද කාට ආදරේටද අම්මට ආදරේට මිසක් මට ආදරේට නෙමෙයි ඇයි මාව හදන්න කලින් මං ගන්න දණන් හිටියද දණන් හිටියේ නෑනේ හැබැයි හොඳටම දැනන් හිටින්නේ නැද්ද මේ ලෝකෙට දරුවෙක් ආපු දවසේ නම් ඒකට ඉගෙන ගන්න වෙනවා අම්මා කැමැත්තෙන් ඉගෙන ගත්තී ඉස්කෝලේ ගිහින් නෑ නමුත් මට යන්න වෙන බව අම්මා දැනන් හිටියේ නැද්ද මේ ලෝකෙට ආවට පස්සේ දැනන් හිටියා මට කන්න බොන්න අඳින්න රස්සාව කරන ඔය ඔක්කොම ටික කරන්න සිද්ධ වෙනවා ගෙවල් දොරවල් හදාගන්න මිනිස්සු ඇසුරු කරන හැටි ඉගෙන ගන්න ගුටි කන්න ගුටි නොකා ඉන්න ඉගෙන ගන්න බැනුම් අහන්න බැනුම් නොහා ඉන්න ඉගෙන ගන්න ඔය ඔක්කොම ටික කරන්න වෙනවා ඔය ඔක්කොම ටික කරන්න වෙන බව දැන දැන නේද මම මේ ලෝකෙට ගෙනාවේ. උණ ගැනෙන්න කොන්ද අමාරු හැදෙන්න බඩේ අමාරු හැදෙන්න හිසේ කැක්කුම් හැදෙන්න හෙම්බිරිස්සාව හැදෙන්න ඔය ඔක්කොටම ඔය ඔක්කොම උරුම කරගෙන නේද මම මේ ලෝකෙට ආවේ. මම මේ ලෝකෙට ආවේ නැත්නම් ඔය ටික විඳින සිද්ධ වෙන්නේ නෑ නේද? හැබැයි ආවනන්දන් විඳින සිද්ධ වෙනවමයි නේද? ප්‍රියංගෙන් වෙන්වීම ඒක මට විඳින සිද්ධ වෙනව නේද? අම්මගේ තාත්තගේ මරණය මට බලාගෙන ඒ නිසා දුක් විඳින අඬන්න සිද්ධ වෙනවද නැද්ද?